බබාට කෑම YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. අද මම හදන්නේ අවුරුද්දට වැඩි බබාලට කෙටි වේලකට දෙන්න පුළුවන් විදිහේ රසවත් කෑම එකක්. මේක බබාලත් එක්ක gedara හැමෝටම කන්න පුළුවන් විදිහේ fish roti එකක්. මේ දවස්වල බබාලට වගේම අපිටත් එළියෙන් කෑම වර්ග කන්න විදියක් නැහැනේ. ඉතින් ඒ නිසා පිරිසිදුව බය නැතුව gederadima බබාලටත් ඔයාලටත් හදලා කන්න පුළුවන් විදිහේ කෑම එකක් තමයි මම අද අරන් ආවේ. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. පොඩට අලුතින් කැම හදමුකෝ. මම ඔයාලට දැනගන්නවා අපිව subscribe කරලා මේ විදිහට bell icon එක click කරන්න. බබාට කැම YouTube channel එකේ බබාගේ වයස අනුව බබාට දෙන්න පුළුවන් කැම වර්ග, වර වැඩි වෙන කැම වර්ග, කෙටි වේල සඳහා කැම වර්ග පිළිවෙලකට බලා ගන්න ඕන නම් අපේ channel එකේ බබාගේ පින්තූර click කරලා paste click කරන්න. අපි බලමු ඕන කරන දේවල්. මම අරන් තියෙනවා salmon. මේකට මාළු ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. නමුත් මේ දවස්වල අපිට මාළු ගන්න විදියක් නැති නිසා මම අරන් තියෙන්නේ salmon. salmon බබාට දෙන්න අකමැති නම් මේ දවස්වල මාළු හොයා ගන්නත් බැරි නිසා ඕගලන්ට පුළුවන් එහෙමනම් බිත්තරයක් තම්බලා පොඩි කරලා එකතු කර ගන්න. ඒ වගේම මම චීස් කෑල්ලක් අරන් තියෙනවා. තම්බලා පොඩි කරගත්ත අල තියෙනවා. එළවලු විදියට හීනියට කපාගත්ත කැරට්, ඒ වගේම හීනියට කපාගත්ත ලූණු, දමල ටිකක් අරන් තියෙනවා. ඒ වගේම කංකුම් කොළ ටිකක් මේ වගේ පුංචිවට කපාගෙන අරන් තියෙනවා. මේට අමතරව තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක්, පොඩි කුරුඳු පොතු කෑල්ලක්, මේ තියෙන එනසා ලැට කීපයක්, ඒ වගේම කරපිංචු කොළ කීපයක්, ඒ වගේම ලුණු ගම්මිරිස්. මේක විශේෂයෙන්ම බබාට හදන කරි එකක්. ගෙදර අපිට කන්න ටිකක් සැරට මේ විදිහට කරි එක හදාගෙන තියෙනවා. මේක බබාට දෙන්න බැරි නිසා තමයි මම එයාට වෙනමම හදන්නේ. එහෙනම් අපි දැන් බබාගේ කරි එක හදාගනිමු. මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඉඟුරු සුදු ලුණු කරපිංච එනසාල් ඒ වගේම කුරුඳු පොතු තෙල් එකට එකතු කරගන්නවා. මේ දේවල් හොඳට සුවඳ එන වෙලාවේදී ලුණු ටික එකතු කරගන්නවා. ලුණු එකතු කරගත්ත වෙලාවේදී මම කැරට් ටික එකතු කරගන්නවා. කැරට් මම අරන් තියෙන්නේ අමු වෙන නිසා ටිකක් තැම්බෙන්න ඕනේ. ඒ නිසා කැරට් ටිකත් මේ වෙලාවේදීම එකතු කරගන්නවා. කැරට් ටික හුඟක් හීනෙවට කපා ගන්න. එතකොට තැම්බෙන්න යන වෙලාව අඩුයි. කැරට් ටික එකතු කරගෙන විනාඩියකට විතර පස්සේ මම දඹල ටික එකතු කරගන්නවා. ඕගොල්ලෝ එළවලු එකතු කරගන්නකොට සැලකිලිමත් වෙන්න එළවලු ඒ එළවලු තැම්බෙන්න කොයි තරම් වෙලාවක් යනවද කියන එක බලලා එළවලු එකතු කරගන්න. දඹල ටික ටිකක් තැම්බුණාම සැමන් ටික එකතු කරගන්නවා. ඕගොල්ලන්ට සැමන් වෙනුවට මාළු එකතු කරගන්නත් පුළුවන්. බිත්තර පොඩි තම්බල පොඩි කරලා එකතු කරගන්නව නම් මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. සැමන් ටිකක් ටික වෙලාවක් තෙම්පරා දුනාට පස්සේ තඹ ගත්ත අල ටික එකතු කරගන්න. අල ටික එකතු කරගත්තට පස්සේ මම මේකට ලුණු ගම්මිරිස් එකතු කරගන්නවා. මම මේක හදන්නේ අවුරුද්දකට වැඩි බබාලට. ඒ නිසා ලුණු ගම්මිරිස් එකතු කරගන්න පුළුවන්. ඔයාලා බබාට සැර දෙන විදියට ගම්මිරිස් ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මම ලිප ඔෆ් කරගන්න ළඟයි. මේ වෙලාවේදී මම කංකුම් කොළ ටික එකතු කරගන්නවා. ඔගොල්ලෝ පලා වර්ගයක් එකතු කරගන්නවා නම් ඒක මේ වගේ අන්තිම වෙලාවේදී එකතු කරගන්න. පලා වර්ග ටිකත් එකතු කරගත්තට පස්සේ මම ලිප ඔෆ් කරගන්නවා. අපි අද හදන්නේ ෆිෂ් රොටි එකක්නේ. දැන් මම රොටි එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් පිටි අනලා හදාගන්න විදිහ රොටි එකක් නෙවෙයි අද හදන්නේ. හරි ඉක්මනින් හදාගන්න පුළුවන් රොටි එකක්. මම පාන් පිටි කෝප්පයක් අරන් තියෙනවා. ඕගලන්ට පුළුවන් ගෙදර ඉන්න ප්‍රමාණය අනුව පිටි ප්‍රමාණය අඩු වැඩි කරගන්න. පිටි ටික මම බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. පිටි එකට මම මන්ද රසනේ උණු වතුර ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම මම මේකට බිත්තරයක් එකතු කරගන්නවා. වතුර හුඟක් රසනේ ගන්න එපා. මොකද එහෙම වුණොත් බිත්තරය තැම්බෙන්න පුළුවන්. ඒ නිසා දැන් අපි මේ ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගනිමු. මේ තියෙන්නේ මම පළවෙනි වතාවට බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය. මේක තවදී ආරු වෙන්න ඕනේ. ආපහු පාරක් වතුර එකතු කරගෙන ඒ වගේම මේ වෙලාවේදී මම මේකට ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. මේක ආයෙත් මම බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත මිශ්‍රණය. මේක මේ වගේ දියාරු මිශ්‍රණයක් වෙන්න ඕන. දැන් මම රොටි එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. පෑන් එක ලිපෙන් තියලා ටිකක් රත් වුණාට පස්සේ මේ විදිහට රොටි මිශ්‍රණය දාගෙන රොටි එක හදාගන්නවා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන අපි මේ හදාගන්න රොටි එක අපි ගෙදරදී පෑන් කේක් හදනවා වගේ ගොඩාක් වෙලා ලිපෙන් තියාගන්නේ නැහැ. ඒ කියන්නේ හොඳටම තැම්බෙනකල් ලිපෙන් තියාගන්නේ නැහැ. සාමාන්‍ය රොටි එක අමුවට තියෙද්දි තමයි ලිපෙන් බාගන්න ඕන. දැන් මම අර කලින් හදාගත්ත බබාගේ කරි එකට චීස් කෑල්ලක් දාලා හොඳට අතින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට අපි මේ හදාගත්ත කරි එක රොටි එකේ මැදින් තියලා මෙන්න මේ විදියට නමා ගන්න ඕන. රොටි හොඳටම පුච්ච ගන්න එපා කියලා මම ඔයගලන්ට කිව්වේ. මේක ටිකක් අමු ගතියට තියෙද්දි අපිට හොඳට මේ විදියට අලව ගන්න පුළුවන් නමා ගනිද්දි.
ඊළඟට මම ඒ විදිහට හදාගත්ත මාළු රොටි ටික මේ විදිහට රත්තුණු පෑන් එක තියලා දෙපැත්ත පුච්ච ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට මේකට පෑන් එක වෙනුවට රොටි තැටිය උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේක සාමාන්‍ය රොටි එකක් පුච්ච ගන්න විදිහට දෙපැත්ත දාලා හොඳට පුළුස්ස ගමු. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත මාළු රොටි ටික. මම ඔයගලන්ට බබාගේක පෙන්වන්නම්. මේක දෙපැත්තම මේ විදිහට තමයි තියෙන්නේ. මේක ගැලවෙන්නේ නැහැ. හොඳ හයියට තියෙනවා. හොඳට ඇලවිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක බබාලට හදලා දෙන්න. බබාලත් එක්ක ඕගොල්ලන්ටත් කන්න හදා ගන්න පුළුවන්. මොකද අපි කන දේවල් කන්න පොඩ්ඩු හරි ආසයිනේ. ඉතින් පොඩ්ඩොත් එක්ක ගෙදර හැමෝටම කන්න පුළුවන් විදිහේ කෑම එකක් තමයි මේක. ඉතින් හරිම ඉක්මනින් හදා ගන්න පුළුවන්. බය නැතුව පොඩ්ඩන්ට දෙන්නත් පුළුවන්. ඔගොල්ලෝ හදලා බලන්න. මම නම් මේක හැදුවේ හවස කෙටි වේලට බබාගේ. ඉතින් මේ තියෙන කරි එකේ ඉතුරු කොටස මේ ටිකෙන් මම එයාගේ රෑ කෑමකට කට්ලට් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයගලන්ට මම පෙන්නන්නම් මේ මිශ්‍රණයෙන් කට්ලට් එකක් උනත් හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්. අල චීස් එකතු කරගෙන තියෙන නිසා හොඳට හයි වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ කරි එකේම බබාලට කට්ලට් උනත් හදලා දෙන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකදී ආයෙත් දවසක හම්බ වෙමු. එතකල් ඔයගලන්ට සුබ දවසක්. ඒ වගේම අපි subscribe කරන්නත් අමතක කරන්න එපා.